විශේෂඥ වෛද්‍යවරු 500කට අධිකව චැනල් කිරීමට මීගමුවේ එකම රෝහල නවලෝක රෝහලයි විදුලි බල සැපයුම හා රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ඊ රාත්‍රියේ මෙම ගැසට් නිවේදනය නිකුත් කරනවා ඊට අනුව විදුලි බල සැපයුම හා රෝහල්වල සත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම පිළිගැනීම රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය බවට පත් කර තිබෙනවා එම සේවාවන් ජන ජීවිතයට බාධාවක් නොවන ලෙස සාමාන්‍ය පරිදි සිදු කරගෙන යා යුතු බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ හෙද පරිපූර්ණක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කළේ පසුගිය 7 වෙනිදා සිටයි ඒ වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති තීරණය කළා සෞඛ්‍ය සේවය අඩාලවන අයුරින් සිදු කරන වැඩ වර්ජන අත්හිටුවන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට කොළඹ දිසා අධිකරණය විසින් පෙරේදා වර්ණ නියෝගයක් නිකුත් කරුණත් එයද නොසලකමින් වර්ජනය ක්‍රියාත්මක වුණා. එවන් පසුබිමක ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරුණේ විදුලි බල සැපයුම හා සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා මේ උනන්දු උත්සාහය ගත්තා නම් පැය දෙකක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳන්නට පුළුවන්. නමුත් දින ගණන්, සති ගණන්, මාස ගණන් සැලසුම් කරමින් රටේ නීතිය වෙනස් කරමින් රජය පිළිබඳව නරක අදහසක් ප්‍රජාව තුළ ඇති කරමින් ජාත්‍යන්තර තුළ ඇති කරමින් රට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක නැහැ කියන එක තහවුරු කරමින් මේ කරන්නා වූ ක්‍රියාවලිය නවත්තන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. බරු සෝබන විවේචන නැතුව බිමට ඇවිල්ලා මේ ගැටලුවට සැබෑ විසඳුම් දෙන්න උත්සාහ කරන්න අපි ලෑස්ති මැදට ඇවිල්ලා මේක විසඳ ගන්න. කෙසේ වෙතත් මේ ගැටලුව රට තුල විසඳ ගන්න බැරි වුණොත් අපි අන්තර්ජාතික වශයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමග ගනුදෙනු කරලා හරි විසඳ ගන්න දැනට තල්ලු වෙමින් ඉන්නවා. වර්ජනීය හේතුවෙන් සියලුම රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සායනික සහ බාහිර රෝගීන්ට ඖෂධ සැපයීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ, වට්ටු සහ ඒකකවල රෝගී සත්කාරක සේවාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාවන් අදත් අඩපණ වූ අතර ඒ හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත් වුණා. ප්‍රතිකාරයම අවශ්‍ය තරම් හම්බ වෙන්නේ ඈ මේ දරණ කිසිම දෙයක් නෑ ඒ ලැබිලා යනයි කි වෙනම නෑ කරන්නද කෝර්ටි අහලා එන්නලු අත්‍යවශ්‍ය සේවාවක් වගේ කරලා මේ ගැසටේකුත් ගහලා උසාවිනියෝගේකුත් නිකුත් කළා ඒත් නෑනේ මේගොල්ලන් මේ වැඩ වර්ධනේ නවත්තන්නේ මේ දුප්පත් මිනිසුන්ගෙන් පල්ලි අරගෙන හරියන්නේ නෑනේ ඉලින් දිනා ගැනීමක් නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන තනිකම දේශපාලන මේක තියෙන්නේ මේගොල්ලන්ගේ බේත් නැතුව අන්තිමට මිනිසු දුක් වෙන රත්නම් පියගේ තියෙන වැරදි වැඩවල නිසා ඉල්ලීම් කරන්න ඕනේ මේ ඒක සාධාරණ විදිහට අපේ අයියේ වරකපොල ඇක්සිඩන්ට් එකක් කළා වරකපොලින් මෙහෙට එව්වා ඒ තවත් හරියට ප්‍රතිකාරයක් නෑ පල්ලි දිනා නම් පහමිසෙන් හරි අරගෙන යනවා ඒ උසාවි නියෝගය දීලමත් එන්නේ නැත්තේ මුංගෙ තියෙන හිතුවක්කාරකමනේ මේ අසරණ ලෙඩ්ඩු නේද කියලාවත් හිතන්නේ නැහනේ එන ගහලවත් ඉදුමුත් ඇති මේ වගේ කරන මේ අපරාධවලට වර්ජනය නිසා නියමිත ඖෂධ නොලැබුණු රෝගීන් අදත් රාජ්‍ය ඔසසල අසල පොලිම්බලට එක්ව සිටියා අද මේ වෙලාවල ජාතික අපරාධ ලෙඩ්ඩු මරලා රටක් ගෙනියන්න පුළුවන්ද මේ යෝනෙන් වැඩන්නේ අපි තමයි දුක් දෙන්නේ මේගොල්ලන් අම්බ කරන පඩිය හොඳටම ඇතිනේ මේ අතර වර්ජනයට සමගාමීව සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සංගමේ සමාජිකයින් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා කිසිය වෙතත් ඊයේ මෙන්ම අදත් උද්ඝෝෂණ සඳහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය සහභාගී වූයේ නැහැ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් ගම්පහ පැවති උද්ඝෝෂණයට එක්ව සිටියා අපිට ගැසට්ටුවක් ගහලා තියෙනවා හදිසි අවස්ථා රෙගුලාසිය දහවුරු කරලා මේ 78 ව්‍යවස්ථාවේ JR එනගත්ත කෑල්ල තමයි අද ආයෙත් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ හැබැයි මතක තියාගන්න මේ ප්‍රශ්නේ මර්ධණයෙන් ජය ගන්න ආණ්ඩුව දඟලනවා නම් ඒක ආණ්ඩුව අවසාන ගමනක යන තැනක යන්නේ මේ උද්ඝෝෂණයෙන් ඇති වූ රතවාහන තදබදෙද ජනතාවට දැඩි පීඩාවක් එල්ල කළා हरिदेव
මෙතන පාර මැදට අරන් පිකටින් කරනවා. අපි යන්නේ කොහින්ද? ඇයි කරදර කරන්නේ? මේ වාහන කොච්චර ට්‍රැෆික් යද්දද? කොච්චර තෙල් පිච්චනවද? මිනිස්සුන්ගේ කාලය කොච්චර අපරාධද? බුද්ධිමත් පාට ඉදිරිපත් ගන්න. ඉගෙන ගත්ත හරක් යන්නේ ඔය ඉන්න මිනිස්සුන්ට. මේ අතර වර්ණ නියෝගයක් නිකුත් කර ඇති රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේදී වර්ජනේ නිවත් වීමට තීරණය කළා. අපිට අද දවල් තමයි වාර නියෝගය ලැබුණේ අපේ කාර්යාලයට දීලා ගිහිලා තිබුණා. අධිකරණ වාර නියෝගය දීලා තින්නේ රජ හෙද නිලධාරීන්ගේ සංගමයට විතරයි. රජ හෙද නිලධාරීන්ගේ සංගමය තමයි අධිකරණයට ගරු කරලා මේ ක්‍රියාමාර්ගය తాවකාලිකව නතර කරන්නේ. අනිත් වෘත්ති සමිති 17ම ගේ වැඩවර්ධන ක්‍රියාමාර්ගය අඛණ්ඩව මේ මොහොත වෙනකොටත් ක්‍රියාත්මක කරනවා. අපි මේ අධිකරණ නියෝගයට එකඟ වෙලා අපි මේ වැඩවර්ධනය తాවකාලිකවත් හිටවලා ඒට අදාළ කරුණු කියන්න අධිකරණයට ඉදිරිපත් වෙලා අධිකරණ නියෝගය ඉවත් කරගත්තාන් පසුව අපි අපේ ඉල්ලීම් ජයග්‍රහණය කරන තුරු අපේ සටන අඛණ්ඩව ගෙනියන්න තීරණයක් අරගෙන තියෙනවා. ඒ වගේම ආණ්ඩුව මේ මොහොත වෙනකොට මර්ධන නීතියක් ඇඳවලා තියෙනවා. ඒ තමයි අත්‍යවශ්‍ය සේවා නියෝග. ඒ අත්‍යවශ්‍ය සේවා නියෝග වලට අපි මූණ දෙනවා. මූණ දීලා අපි ඉස්සරහට ඒවත් මේ රටේ අවලංගු කරලා ඉස්සරහට යනවා කියන කාරණයක් අපි මේ මොහොතේ මතක් කරනවා.